සුබ දවසක් සියලු දෙනාටම. අද මම කතා කරන්න යන්නේ SPD ගැන, Search Protective Device එක. ඉතින් මේක කොහෙන්ද ගන්න තියෙන්නේ? ඉතින් SPD කියන්නේ මොකක්ද? ඊට පස්සේ මේක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ? ඉතින් මේක වෙනම ඇඩ් කරගන්න ඕනද? එතකොට SPD එක අපි HRCPUs දාන්න අනිවාර්යයිද? MCB එකක් දැම්මොත් වැරදිද? ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් කරන්න ඕන මීටර් බොක්ස් එක ගාවද නැත්නම් ඇතුලේ තියෙන ඩීබෝඩ් එක ගාවද කියලා කතා කරමු. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි, ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා Thomson brand එකේ SPD ජාති දෙකක්. ඉතින් මේක මේ Singapore SPD දෙකක් මේ තියෙන්නේ. ඒ වගේම ඔබේ සිංගල් ෆේස් එක දාන්න පුළුවන් SPD එකක් තියෙනවා. හරි, ඉතින් ඔන්න ජාති තුන. මේ දෙක වෙනස්ම පැරාමීටර් දෙකක් තියෙන මම පෙන්නන්න. ඉතින් මුලින්ම කතා කරමු ඇත්තටම SPD එකක් කියන්නේ මොකද්ද. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ SPD දාන්නේ අකුණු ගහනකොට ආරක්ෂා වෙන කියලා. ඇත්තටම කිව්වොත් SPD තියෙන අකුණු ගන්නකොට ආරක්ෂා වෙන නෙවෙයි, සර්ජ් එකක් આવවත් ආරක්ෂා වෙයි. ඉතින් අකුණු ගහද්දි කොහොමද සර්ජ් එකක් ඇති වෙනවන්නේ? ඉතින් ඒ සර්ජ් එක ගවුන් කරන්න තමයි මේ SPD දාන්නේ, නැතුව අකුණෙන් බේරෙන්න නෙවෙයි. ඉතින් අකුණ හින්දා තමයි සර්ජ් එක ඇති වෙන්නේ. අකුණු නැති වුණත් සර්ජ් එකක් ඇති වෙන්න පුළුවන් වෙන වෙන ෆෝල්ඩ් වෙලා. ඉතින් ඒ වෙන ෆෝල්ඩ් එනොත් මේක SPD එක දැම්මම ආරක්ෂා වෙනවා, අපේ ගෙදර උපකරණ ඊට පස්සේ වයරින් එක හැමදේම ආරක්ෂා වෙනවා. ඉතින් නැතුව අකුණු ගහන්නකොටම දාන්න හදපු ඩිවයිස් එක නෙමෙයි මේක. සර්ජ් එකක් ඇති වුණොත් වළක්ව ගන්න තමයි මේ SPD දාන්නේ. ඉතින් අකුණු ගහදි සර්ජ් එකක් ඇති වෙනවා, ඒකින්ද තමයි මේකේ ප්‍රොටෙක්ෂන් වෙන්නේ. ඉතින් මේකේ Singapore තියෙනවා. මේටි Singapore SPD දෙකක් මේ කහපාටින් තියෙන. මේ තියෙන්නේ ඩබල් පෝල් SPD එකක්. ඊට පස්සේ ආයි 3 පෝල් එනවා, ආයි 4 පෝල් එනවා. ඉතින් ওই විදිහට අපිට ගෙදර කර්මාන්ත ශාලාවක ඉන්ඩස්ට්‍රියල් මේ වගේ තැන්වල SPD තියෙනවා. ඉතින් එක එක ක්ලාස් වල එක එක බ්‍රෑන්ඩ් වල SPD තියෙනවා. ඉතින් ඔයාලට ගැලපෙන එකක් තෝරගන්න ඔයාගේ මිලත් එක්ක. මේක මම ගෙනාවේ AliExpress එකෙන්. පල්ලෙයා ලින්ක් එක ඇති, ගිහිල්ලා කැමති කෙනෙක් ඉන්නව නම් ගන්න. ඉතින් මම මේ බ්‍රෑන්ඩ් එක ගැන කතා කරන්න යන්නේ. ඉතින් මේක Thomson බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඔයාලටම Schneider, ABB, ඊට පස්සේ තව ගත්තොත් Kevilton ඔය වගේ බ්‍රෑන්ඩ් වලින් තියෙනවා මේ මිලදී ගන්න. ඉතින් මේකේ වෙන්නේ ඇත්තටම කිව්වොත් SPD එකේ ක්‍රියාකාරීත්වය කිව්වොත් දැන් අපේ ගෙජෙට් එක එනවා ලයිටින් එක, කියන්නේ සර්ජ් එක යනවා කියන අකුණු ගාදි. සර්ජ් එක කියන්නේ ලොකු වෝල්ටේජ් එකක් ගෙදට එනවා. ඉතින් මේ අපිට එන 230 සයින් වේව් ෆෝම් එක, සයින් වේව් එක. ඉතින් මේ වැඩි වෝල්ටේජ් එකක් එන්නේ මේ සයින් වේව් එකේ පොඩි ලොකු රිපල් ඇති වෙනවා. ඉතින් අකුණු ගාද්දී ඔය 300 400 230 එනවා නම් වෝල්ටේජ් 1000 2000 ඔය වගේ වේරියබල් එන්නේ, කියන්නේ ලොකු වෝල්ටේජ් එකක් ගෙදට එන්න පුළුවන් පොඩි රිපල් එකක් වගේ. ඉතින් මේ වගේ යුනිට් එකක් දැම්මහම වෙන්නේ ওই රිපල් එක කෙලින්ම ග්‍රවුන්ඩ් කරලා දාන. ඉතින් මේවේ තියෙන පැරමීටර්ස් ටිකක් තියෙනවා මේකේ දීලා තියෙන. ඉතින් මීට අදාළව තමයි මේක ඔපරේට් වෙන්නේ. ඊට පස්සේ අපි මේක ගැන තව කතා කරද්දී මේක දැන් Singapore. ඉතින් මේක L කියලා තමයි, කියන්නේ ලයිව් වයර් එක දෙන්නන මේ පැත්තෙන් ග්‍රවුන්ඩ් කරන්න ඕන. අපට පේනවා. ඉතින් මේක පැරල තමයි යන්නේ, සීරියස් නෙවෙයි. මෙහෙන් ලයින් නියුටල් දෙනවා. මෙතනින් අපේ ඇත් එකට සම්බන්ධ කරනවා. මේකෙත් එහෙමයි. මේක නම් ගහලම තියෙනවා. මම කඩාගෙන පෙන්නන්න. මේක ඇවිල්ලා නියුටල් ලයිව් කියලා තියෙනවා. ඉතින් මෙතන ඇත් කරගන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ ලයිව් එකයි නියුටල් එක දෙකම දෙන්න ඕන. මේක නම් Singapore හිඳ ලයිව් එක විතරයි. ඉතින් මේකේ ලයිව් එකයි නියුටල් එකයි දීලා මෙතනින් ඇඩ් කිරීම සිදු කරනවා. මේක සම්බන්ධ කරන්නේ අපේ ඩී බෝඩ් එකට. ඉතින් SPD වල ಜಾති දෙකක් තියෙන ප්‍රධාන වශයෙන්, එකක් AC SPD අනිත් DC SPD. ඉතින් මේ මෙතන මම අද කතා කරන්නේ AC SPD ගැන විතරයි. ඉතින් AC SPD ගත්තොත් ඒකේ ටයිප් තුනක් තියෙනවා.
ටයිප් පන්න එක ඇවිල්ලා අපි සම්බන්ධ කරගන්න මීටර් බෝඩ් එක ගාවට කියන්නේ එළියේ ඒවා අනිවාර්යයෙන් වෙනම ග්‍රවුන්ඩ් කරගන්න ඕන අපේ ගෙදර එකට සම්බන්ධ කරන්නේ ඊට පස්සේ දෙවෙනි SPD දෙවෙනි ටයිප් එක තමයි මෙන්න මේ මල්ලක තියෙන බේක මේ SPD ඉතින් මේවා සම්බන්ධ කරගන්නේ අපේ ඩීබෝඩ් එකට තුන්වෙනි ටයිප් එක ඇවිල්ලා ඔයගොල්ලෝගේ ඔය ප්ලග් පොයින්ට් වල පොඩි තියෙන ඊට පස්සේ තව ගත්ත පොඩි පවර් සප්ලයි වල ලයිට් වල මේ පොඩි පොඩි යුනිට් තියෙනවා මේ සර්ජ් එකට ඔරොත්තු දෙන්න ඉතින් ඒ තුන්වෙනි ටයිප් එක තමයි ඒක ඔය මෙටල් ඔක්සයිඩ් වෙරෙස්ටර් කියලා කියනවා ඉතින් පොඩි දෙකල ඇති මේ වගේ නිල්පාට කෑලි ඉතින් ඔය තුන්වෙනි ටයිප් එක තමයි ඕක ඉතින් ඒවා එන්නේ පොඩි පොඩියට එසේ ටයිප් දෙක තමයි මේ තියෙන කොන පේන්නේ කට්ටිය කියනවා SPD එක සම්බන්ධ කරගන්න ඕන එළිය කියලා ඉතින් පළවෙනි ටයිප් එක කොහොමද ඉතින් එළිය සම්බන්ධ කරගන්න ඕන ඉතින් මේ ටයිප් එක සම්බන්ධ කරගන්න ඇතුළට ඉතින් මම හිතන්නේ තේරෙනවා ඇති ඉතින් එළිය තියෙන එකක් ඇතුළට දාලා හරියන්නේ නැහැ ඇතුළට තියෙන එකත් එළියට දාලා හරියන්නේ නැහැ ඊට පස්සේ ඊළඟට පස්සේ තමයි මේකේ ග්‍රවුන්ඩ් කරන්නේ කොහොමද කියන්නේ ඉතින් ඇත්තටම කිව්වොත් මේක වෙනම ඇඩ් කරගන්න ඕන කවදාවත් කොයිම වෙලාවකත් ගෙදර තියෙන ඇත් එකට සම්බන්ධ කරගන්න එපා ගොඩක් අය නොමග යවනවා ඉතින් ඇත්තටම කිව්වොත් මේකේ එන්නේ ලොකු වෝල්ටේජ් යන ඉතින් ඒක ග්‍රවුන්ඩ් කරන්න අපි වෙනම ඇඩ් කරගෙන තියෙනවා නම් මේ SPD එකක් දාගන්න ඕන ඔයගොල්ලන්ගේ දෙට්ට ඔයගොල්ලන්ගේ දෙට්ටම ගෙදර යන ගෙදර තියෙන ඇඩ් බාර් එකට මෙයා ග්‍රවුන්ඩ් කරන්න ගියොත් මේන එකේ මේකින් අපිට ඔයගොල්ලගේ SPD එක ග්‍රවුන්ඩින් සිස්ටම් එක ඇච්චර හොඳ නැත්තම් අනිවාර්යෙන් මේ ඔයාලගේ ඇඩ් බාර් එක හරහා ගෙදර තියෙන උපකරණ වල ඩැමේජ් වෙන්න පුළුවන් ඇත් එක හරහා යන්න පුළුවන් ඉතින් ඔයාලා දකින්න ඇති අකුණු ගහද්දි ප්ලග් වලින් එහෙට මෙහෙට අකුණු පයින්නවා එලි පොඩි ආක් වෙනවා ඉතින් ඒ වෙන්නේ ලයිව් එක හරි නියුට්‍රල් එක හරි දිගේ ලොකු වෝල්ටේජ් එකක් ආවොත් මෙන්න මේ ප්ලග්ගින් ඇත් එක තමයි ආක් එක පයින්නේ මොකද මේ ලයිට්නින් කියන එක හැමතිස්සෙම බලන්නේ පොළොට ග්‍රවුන්ඩ් වෙන ඒ හින්දා හොඳ ඇතින් සිස්ටම් එකක් තියෙනවා නම් ගෙදර තියෙන ඇත් එකට ඇත් බාර් එකට සම්බන්ධ කරන්න එපා මේක වෙනම ග්‍රවුන්ඩ් කරන්න වගේ බලාගන්න ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි මේකට MCB එකක් දාන්න ඕනද ඇයි HRC ෆියුස් දාන්නේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් ගෙදරකට HRC ෆියුස් අවශ්‍ය නැහැ. HRC ෆියුස් එකක් දාන්න හේතුව හරි HRC හරි මොනවානේ බේකර දාන්න හේතුව තමයි මේකෙන් අපි හිතමු මෙයාගේ සර්ජ් එක කියලා මෙයා ග්‍රවුන්ඩ් කරන පස්සේ අපි හිතමු මෙයා මොකක් හරි වෙලා ඇතුලේ ෂෝට් වුණා කියලා. එතකොට මෙයාට කලින් තියෙන මාකරේ ප්‍රොටෙක්ෂන් යන්නේ නැති වුණත් ඔයාගේ වයරින් එක උණු වෙලා ගිනි ගන්න උනා පුළුවන්. ඒකෙ හින්දා තමයි HRC ෆියුස් එකක් හරි MCB එකක් දාන්න කියන්නේ නැතුව මේක ප්‍රොටෙක්ෂන් එකට නෙමෙයි මේකෙන් ඔයාලගේ gedara තියෙන වයරින් එකට එහෙම නැත්නම් ඔයාලගේ මොන හරි ඩිවයිස් වල තියෙන ආරක්ෂාවට තමයි එහෙම දාගන්න කියන්නේ. ඉතින් HRC හරි MCB හරි දාද්දි ওই දෙක ડિපෙන්ඩ් වෙන්නේ MCB එකක් දැම්මොත් එහෙම වෙන්නේ මෙයා ට්‍රිප් වෙන වෙලාවට ලොකු වෝල්ටේජ් එකක් ඇවිල්ලා MCB එක ට්‍රිප් වෙන්න පුළුවන්. හරිද? හැබැයි HRC ෆියුස් දැම්මත් ඒක MCB එක තරම්ම ට්‍රිප් වෙන්නේ නැහැ. මොකද MCB එක ට්‍රිප් මැක්සිමම් ඒක ගහලා තියෙන ඇම්පියර් ගානට ආවොත් ශැනිකෝ ට්‍රිප් වෙනවා. හැබැයි HRC ෆියුස් එහෙම නැහැ. ඒක ටිකක් වෙලා හෝල්ඩ් එකේ තියන් ඉන්නවා HRC ෆියුස් එක ලේසියෙන් පිච්චෙන්නේ නැති හින්දා. ඒකයි HRC ෆියුස් දාගන්න කියන්නේ මොකද MCB එක දැම්මොත් සහ දිසිය සර්ජ් එකට එන අකුණකදී මෙයා සර්ජ් වෙන ඔපරේට් වුණොත් අර MCB එක ට්‍රිප් වෙන්න පුළුවන්. එහෙම වුණොත් SPD එක දාපිකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක HRC ෆියුස් එක දාන්න කියන්නේ එයා අර මැක්සිමම් එයාගේ ගහ දෙන ඇම්පියර් රේන්ජ් එකට එනකම්ම එයා ඉන්නවා. අරක එහෙම නැහැ. MCB එක ගත්තොත් එන මොහොතේම ට්‍රිප් වෙලා යනවා. ඒ HRC ෆියුස් පොඩ්ඩක් අල්ලගෙන ඉන්නවා ඒ ඇම්පියර් එකේ ට්‍රිප් වෙන්නේ නැහැ. මේක HRC ෆියුස් දාගන්න කියන්නේ වෙන හේතුවකට නෙමෙයි. ඉතින් ඔයාලා කොහොමත් මේක දාන්නේ මේන් MCB එකනේ. ඉතින් අයිසොලේටර් මේන් ස්විච් එක ඊට පස්සේ SPD එක ඊට පස්සේ RCCB එක ඔහොම තමයි වයරින් එක යන්නේ. ඉතින් අවශ්‍ය නැහැ මේකට මේ වෙනම HRC ෆියුස් දාලා වයරින් කරගන්න. ඔයාලා ඉන්ඩස්ට්‍රියල් වගේ කරනවා නම් අනිවාර්යෙන් දාගන්න ඕන HRC ෆියුස් දාලා මේකට වෙනම කනෙක්ෂන් එකක් ගන්න ඕන.
මොකද ඩොමස්ටික් පැත්ත ගත්තොත් HR CPUs අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේ වගේ මේන් ස්විච් එකෙන් පස්සේ ගන්න. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕන අනිවාර්යෙන් ඔයාලගේ මේන් ස්විච් එක isolated rack වෙන්න බෑ. 2 pole MCB එකක් වෙන්න ඕන. ඉතින් එහෙම වුණොත් තමයි මේකේ විහදිසිය මෙතන මොන හරි වෙලා ෂෝට් එකක් වුණොත් අනිවාර්යෙන් 2 pole MCB එක ට්‍රිප් වෙනවා. 2 pole MCB එකේ මේන් ස්විච් එක අදිසි isolated rack එහෙම තිබ්බොත් එහෙම ට්‍රිප් වෙන්නේ නැහැ. වාසනාවට එලි ට්‍රිප් එක, ඒ කියන්නේ අපේ CB එකේ අයත් දානවනේ මීටර එක බේකරයක්. ඉතින් ඕක ට්‍රිප් වුණොත් ඉතින් ඔයාලගේ වාසනාව එහෙම නැතුනොත් ඔයගොල්ලන්ගේ වයරින් එක කොහොමත් ඉතුරු වෙන්නේ හෙකුත් නැහැ. එහෙනම් අපි දැන් මේක ගැන ආයි කතා කරමු. මේක කොයි වගේ ස්පීඩ් එකක්ද අපි ගෙදරට දාගන්නේ කියලා කතා කරොත් මේකේ ගහලා තියෙන UC කියලා. මේ UC තමයි 275. ඉතින් ඔයාලගේ ගෙදරට දාගන්න ඕන මෙන්න මේ 275 වඩා වැඩි ස්පීඩ් එකක්. ඉතින් මම රෙකමෙන්ඩ් කරන 275. දැන් මේකේ නම් 385ක් තියෙනවා. ඉතින් මම මේ දෙකෙන් ගන්නකෝ, මේ දෙකම ගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් UC එක අනිවාර්යෙන් ඔයාලගේ ගෙදර තියෙන වෝල්ටේජ් එක වඩා වැඩි වෙන්න ඕන. එහෙම අඩු වුණොත් හදිසි හරි අඩු වුණොත් ඔයාලගේ මේ 230 වුණත් මෙයා ග්‍රවුන්ඩ් කරලා දාන්න පුළුවන්. ඊළඟම දේ තමයි සමහර SPD දාලා ඔයාලා මේක චෙක් කරගන්න ඕන. මේකේ තියෙන මෙතන තියෙන්නේ කොළපාට. මෙයා මේ ස්පීඩ් එක කොහොම මොන හරි වෙලා සර්ජ් එක පිච් වුණොත් මේක රතු පාට වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනම ගලවලා අරගෙන මේ විදිහට ගලවලා අරගෙන මේක වෙන්ද බෝඩ අරන් ගිහිල්ලා ඉලෙක්ට්‍රික් ෂොප් එකකින් හරි හાર્ඩ්වෙයාර් එකකින් හරි අරන් ඇවිල්ලා මේක රීප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් පිච්චුනාම අඳුරගන්න මේක කොළපාට තියෙන එක රතු පාට වෙනවා. එහෙමයි SPD එකක් පිච්චුනාද කියලා බලාගන්නේ. මේකෙත් එහෙමයි. ඊට පස්සේ මේ UC එක කියන්නේ 275. ඉතින් මේක දැන් 400 වගේ යනවා නේ. අපි රීප්ලේස් සප්ලයි එකක් නම් මේ 275 දාලා හරියන්නේ 400 ඔය වගේ ගණන් වලට තියෙනවා. මේ 385 කියන්නේ මේකට ප්‍රශ්යන් නැතුව ගමන් කරගන්න පුළුවන් වෝල්ටේජ් එක. අපි හිතමු 275කට 400ක් වගේ ආවොත් අනිවාර්යෙන් මෙතනින් ග්‍රවුන්ඩ් කරලා දානවා. මෙහෙට 275ක් යවනවා. ඒකයි වෙන්නේ. ඉතින් ඔයාලා මතක තියාගෙන මේ තියෙන අගයන් වලට ස්පීඩ් එකක් තෝරගන්න. ඊට පස්සේ IMAX කියන්නේ අපි හිතමු සර්ජ් එකේදී ලොකු ඇම්පියර් ගානක් එනවා. ඉතින් මේ ඇම්පියර් ගාන කවදා ලයිට්නින් කියන අගුණකදී කොච්චර ඇම්පියර් එකක්ද කියලා තාම හොයාගෙන නැහැ. ඉතින් මේ මොඩල් එකේ මේ තෝ ඩිසයින් කරලා තියෙන්නේ මේක ඇම්පියර් ඇවිල්ලා ඇම්පියර් 6000. ඉතින් මේක ඇම්පියර් 6000කට ඔරොත්තු දෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. සෝරි 6000ක් නෙමෙයි 60000ක්. 60000ක් කියන්නේ කිලෝ ඇම්පියර් 60. ඉතින් ඇම්පියර් 60000කට ඔරොත්තු දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඇම්පියර් 60000ක් ගියොත් මේ SPD එක පිච්චෙනවා. මේකේ ගහලා තියෙන්නේ ඇම්පියර් 20000යි. ඒ කියන්නේ මේකේ ඇම්පියර් 20000ක් ගියොත් මේ SPD එක පිච්චෙනවා. මේකේ ඇම්පියර් 60000යි, මේකේ ඇම්පියර් 20000යි. ඉතින් එක එක ටයිප් වල ඒක වෙනස් වෙනවා. ඔයාලා කෙවිල්ටන් එකක් ගත්තත් ඒකේ තියෙන වෙනම රේන්ජ් එකක්. ඉතින් ඔයාලට ඒ විදිහට ක්ලාස් කරලා SPD ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ තියෙන්නේ මේ SPD එකේ උඩරිම ගලවන්න පුළුවන් ඇම්පියර් ගාන. ඉතින් අනිවාර්යෙන් මේ තියෙන ගානට වඩා ගානට આવොත් අනිවාර්යෙන් මේ SPD එක පිච්චෙනවා. අපිට ආයෙ පාවිච්චි කරන්න බෑ. ඉතින් IN කියන්නේ මේක ප්‍රශ්යක් නැතුව කිලෝ ඇම්පියර් 30000ක් ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේක අකුණකදී සර්ජ් එකකදී ඇම්පියර් 30000ක් ගියාට ප්‍රශ්යක් නැහැ. ඊට වැඩි වුණොත් ඉතින් පිච්චෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක 3-4 පාරක් 5 පාරක් විතර පාවිච්චි කරන්න පුළුවන් කිසිම කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මේ ඇම්පියර් 30000ක් කියන්නේ මේ IN කියන්නේ ඇම්පියර් 30000ක් ගියාට ප්‍රශ්නයක් නැහැ. එහෙම ඒක පිච්චෙන්නේ නැහැ. පිච්චෙන්නේ ඇම්පියර් 60000ක් විතර ගියොත් විතරයි. ඉතින් ඊට පස්සේ දිනවා UP කියලා. UP කියන්නේ වෝල්ටේජ්. මේක නම් 1800 වෝල්ට්. ඉතින් මේක මේ SPD එක හරහා ගමන් කරන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක. ඒ කියන්නේ මම දැන් කලින් කතා කරේ ඇම්පියර් ගාන. ඉතින් මේක වෝල්ටේජ් එක
ඇගේ මේ ස්පීඩි එකට ඔරොත්තු දෙන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක තමයි ඒක අනිවාර්යෙන් 1800 වෝල්ටේජ් එකකට වඩා වැඩි වුණොත් මේ ස්පීඩි එක පිච් වෙනවා ඊට පස්සේ මේකෙන් නම් තියෙන්නේ 1500යි 1.5 කිලෝ වෝල්ට් ඉතින් මේකේ ඔරොත්තු දෙන්න පුළුවන් උපරිම 1500 වෝල්ටේජ් එක වෙනකන් මේ ප්‍රශ්යන් ඇතුම මේ ස්පීඩි භාවිතා කරන්න පුළුවන් ඉතින් ඔච්චරයි ඉතින් ඔයාලගේ IMAX IN UP වැඩි වෙන තරමට හොඳයි මොකද ඔයාලගේ ස්පීඩි එක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්යන් ඇතුව එතනකොට මේක දාන එකේ වාසියක් තියෙනවා ඔයගොල්ලෝ දාගන්න පිච්චුනත් විතරයි මෙයා රතුපාට වෙන්නේ ඉතින් සජ්ජයක් ආවොත් පොඩි පොඩි සජ්ජාවට ආවම මෙයා ඇතුලෙන් ක්‍රියා කරලා අපේ ගෙදර වැඩවලට අවශ්‍ය වෝල්ටේජ් එක ලබා දෙනවා. ඉතින් මේකේ කනෙක්ෂන් එක ඔයගොල්ලෝ දකින්න ඇති. ඒ වගේම කියන්න ඕන මේක චෙක් කරගන්නත් ඔයගොල්ලෝ වග බලා ගන්න. මොකද සමහරක් යාර මේකේ ලීකේජ් එකක් එහෙම තිබ්බොත් ඔයාලගේ මෙයා වැඩ ගන්න. ඒ කියන්නේ මෙයා ලෝඩ් එකක් වෙනවා. එහෙම වුණොත් ඔයාගේ ලයිට් බිල වුණත් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැනත් අවධානය යොමු කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් සති 3කට පාරක්වත් චෙක් කරගන්න වග බලා ගන්න. අනිවාර්යෙන් මේක රෙඩ් කලර් වැටුණොත් ඔයාලා රීප්ලේස් කරගන්න මතක තියාගන්න. ඊළඟ දේ තමයි ඔයාලා මේක වෙනම ඇඩ් කරද්දී ඉන්පුට් එකෙන් අපි මේ ස්පීඩි එක කියන්නේ ඩීබෝඩ් එක වයරින් කරන 6 mm වයර කියන්නේ. ඉතින් 6 mm වයර එකෙන් තමයි මේකට ඉන් එක දෙන්නේ ලයිව් නියුඩල්. ඒ වගේම මේක ඇඩ් කරද්දී 6 mm වයර එකෙන් වෙනම ඇඩ් කරගන්න ඕන. ඒ වගේම කියන්න ඕන මේ සමහරක් අය මේ 2.5 ඒ කියන්නේ මෙන්න මේ වයර එකෙන් තමයි වයරින් ඇඩ් එක කරගන්නේ. ගෙදර ඩීබෝඩ් එක ප්ලග් වල ඇඩ් එක කරන්නේ මේ වයර එකේ. ඉතින් එහෙම කරන්න එපා. 6 mm වයර එකෙන් ඇඩ් එක දාගන්න. ඔයාලට 6 mm වයර එකෙන් ඇඩ් එක දාගන්න බැහැ නේ. අඩුම ගන්න මේකේ වයර් දෙකක්වත්. කියන්නේ මේක 2.5 නේ. මේ 2.5 ඇත්වයර් එකේ වයර් දෙකක් අරගෙනවත් ඇත් එක දාගන්න අනිවාර්යෙන්. නැත්නම් ඉතින් ඔයාලා මේ කරන වැඩෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඇත් එකේ ගේ වයර් එකේ හරි ගේජ් එක ඉතින් තියෙන්න ඕන. අදර මම මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා නම් ඔගොන් තිබ්බ ප්‍රශ්න තේරෙන්නේ නැති. අපි මේන් ස්විච් එක පස්සේ තමයි මේ ස්පීඩි දාගන්න ඕන. ඒ වගේම වෙනම ග්‍රවුන්ඩ් කරගන්න ඕන. ගෙදර ඇත් එකට දෙන්න එපා. ඒයි කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. ඊට පස්සේ එළිය දාගන්නේ මොනවද ඩී බෝඩ් එක දාගන්නේ මොනවද කියලා ටයිප් කරනවා තියෙනවා. ඉතින් ඔන්න ඔහමයි මේකේ වැඩේ වෙන්නේ. ඉතින් අදර මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.